ආයුබෝවන් වාසනාවන් ගෞරවනීය ශ්‍රී ලාංකික ඔබ සීලු දෙනා හට මම මේ වෙලාවේ ඉන්නේ කොහෙද? මම ඉන්නේ මේ දැදිගම ගොයි භූමිය. ඔබට මතකයි අපේ දැදිගම ගොයි භූමිය මුලින්ම සුද්ධ පවිත්‍ර කරන දවස් ඉඳලා මම ඔබ සීලු දෙනාටම මට පුළුවන් ආකාරයෙන් මම වීඩියෝ ඉදිරිපත් කරා. මෙහිදී මුලින්ම මතක් කරන්න ඕනේ මේ භූමිය සකස් කිරීම පිණිස උදව් උපකාර කරපු කරාවු මහිතවත් රණතුංග රාළහාමි මහත්මයා ඇතුළු දයා අයියා ඇතුළු ගෞරවනීය ශ්‍රී ලාංකික සීලු දෙනා හට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ ගොයි භූමියේ වැඩ කටයුතු ආරම්භ කරන්න යෙදුනා වූ දවසේ ඉඳලා මෙහි වැඩ කටයුතු බැලුවා වූ හිටපු අපේ ග්‍රාමසේක මහත්මන් තුෂාරයියා, රුවන් මහත්මයා ඇතුළු ග්‍රාම නිලධාරී සීලුම මේ අවස්ථාවේ වෙසෙන සීලු දෙනාමත්, රාජ්‍ය නිලධාරී සීලු දෙනාමත්, ප්‍රදේශීය ගොවි ජන සේවා නිලධාරී ඇතුළු, සංවර්ධන නිලධාරී ඇතුළු සීලු දෙනාම ඉතාම ආදරෙන් ගෞරවයෙන් මතක් කර සිටිනවා. ඔබට මේ පසුපසින් පේනා වූ අපගේ බඩේරුඟ භූමියේ ඔබට මතක් කරන්නේ සමහරලාට ඔබ දැක ඇති විශාල බඩේරුඟ යායක් වෙන්න ඇති. ඇත්තට මේ භූමිය තිබුණේ මහා කැලෑවක්ව. මේ කැලෑව නිසියාකාරයෙන් අපිට පස පෙරලා දුන්නේ නීල් අයියා ඇතුළු අපේ ගමේ ගොවි උපකරණ නැත්තම් ට්‍රැක්ටර් ආශ්‍රිතව අපේ ගමට මහා සේවාවක් සපේන නීල් අයියා ඇතුළු කණ්ඩායම. ඉතින් මම ඉතාම ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා අපේ රටේ වවන්න පුළුවන් සෑම බිම් අඟලකම වැවීම් කටයුතු වෙනුවෙන් මට පුළුවන් ආකාරයෙන් මම දායක වුණා. ඒ පිළිබඳව මම ඉතාම සතුටුපත් වෙනවා. ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරස්සෑදීම් වෙනුවෙන් උදව් උපකාර කරා වූ සීලු දෙනාමත්, එහි අස්වැන්න ලබාගත් ගම්මාසීන් ශ්‍රී ලංකාවාසී සීලු දෙනාටමත් මම මේ මාගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. අපේ රට නිවැරදි ආකාරයෙන් වැවීම් කටයුතු වලින් ඉදිරියට ගැනීම පිණිස මට පුළුවන් ආකාරයෙන් මම හැමදේම මගේ කතනෙන් මගේ දක්ෂතාවෙන් මම ඔබට ඔබට අපගේ හැකියාව ඉදිරිපත් කරනවා. ඒ වගේම ඉදිරියට එන ගොවි ජනතාව ඉදිරිපත් කරනවා. ඒ වගේම ඉදිරියට පැමිණෙන නියමිත නම නිෂ්පාදන පිළිබඳව ඔබ දැනුවත් කරනවා. මේ අවුරුද්දේ මගේ පළමු කාර්යය කොට මම සලකන්නේ මී අඹ පැල වැවීම සහ මී මැස්සන් නිවැරදි ආකාරයෙන් පෙට්ටිගත කිරීම සහ අපේ රටේ ගොවි භූමි නිවැරදි ආකාරයෙන් ගොවි බිම්, පාළු බිම්, ගොවි බිම් බවට පරිවර්තනය කිරීමේ මූලික වැඩ කටයුතු අපි ආරම්භ කරලා තිබෙනවා. ඉතින් මේ වැඩ කටයුතු වෙනුවෙන් පෙනී සිටි ආවුලෝක වාසී ගෞරවනීය ශ්‍රී ලාංකිකයනි, ඔබ සියලු දෙනාට මාගේ උත්තම ආචාරය. හොඳයි, මේ ආකාරය අපේ දැදිගම කොටවේර ආසන්නයේ තිබෙන මා හිතවත් ගෞරවනීය මහා සංඝරත්නයේ පන්සලේ පූජා භූමියේ තමයි මේ වෙනකොට මෙම වැවීම් කටයුතු කරලා තියෙන බලන්න තාමත්ම සාර්ථකව විරාජමානව වැජබෙන අපගේ බඩිරුංග වගාව තිබෙනවා. මේ ආකාරයෙන් දැන් අපේ ගමේ අක්කලා මේ වෙනකොට ඔන්න පාරෙන් එහා පැත් ඔන්න වතුර ගේනවා. අයිබෝනක්කේ, ඔබ මතක් කරා මට මේ වතුර මෝටරයක් අවශ්‍යයි කරනවා කියලා නේද? දැන් මේ පාරෙන් ඇහැපැත්ත ඉඳලා තමයි වතුර ගේන්නේ නේ? ඔව්. අහහ, මෙතන මේ පැල කීයක් විතර තිබුණාද අක්කේ බඩේට පැල? 18 වැඩිය? 18 ලංගිරා වගේ ඇති නේද? අහහ. එතකොට ඔබේ මට කියනවාද කොහොමද ලෝක ජනතාවට කියනවාද ඒ ගැන? කියන්නේ අපිට දැන් මේ වතුර ප්‍රශ්න තමයි ගොඩක්ම තියෙන්නේ වතුර ඇදගන්න. පෙට්‍රල් මෝටරයක් තිබ්බ නම් ඒක ස්ටාර්ට් කරලා වතුර ගන්න තිබ්බා. රයිට්. ඇලෙන් චුට්ටක් බැඳලා හරි එමු ගන්න තිබ්බ. මොකද වතුර අදින්න කට්ටියක් අදින්නේ මේ අමාරුවේ මේ හැපැත්තින් ගන්න. හොඳ බෙන්න මේ ආකාරයෙන් වතුර එහා පැත්තේ ඉඳලා අරගෙන ඇවිල්ලා මේ පැත්තට අරගෙන ඇවිල්ලා තමයි මේ යොදන්නේ. හොඳ මේ පෙනෙන්න තිබෙන්නේ අපිට අපගේ ගොවි භූමිය. ඇත්තට මේ ගොවි භූමිය සම්පූර්ණයෙන්ම මාන කලාව කැලෑවක් තිබුණේ. ඒ කැලෑව නිවැරදි ආකාරයෙන් කළමනාකරණය කිරීමට යෙදුනේ මගේ හිතවත් ගමේ ගොවි මහත්මයන් විසින්. දැන් වර්තමානයේ ගොඩනැගිලා තිබෙන ප්‍රශ්නේ ඔන්න
ජලය නිසියාකාරයෙන් යොදා ගැනීමට අවශ්‍ය කරන ඉන්ධන මෝටරයක් තමයි අවශ්‍ය කරලා තිබෙන්නේ. හොඳයි, එහෙනම් අපි දැන් මේ ගොයි භූමියේ තිබුණ බඩිරුඟු එහා පැත්තේ ගොයි භූමියේ තිබෙනවා එළවලු, ඒ වගේම මඤ්ඤොක්කා, බටු සහ මිශ්‍ර වගාවක් යොදලා තිබුණා. අපි මේ පැත්තට ගිහින් තේ එක බොනකම සැප දුක කතා කරමු. හොඳයි, අපි මේ රාණිනන්දගේ ගොයි බිමට තමයි අපි මේ ඇතුළත් වෙන්නේ. හරි, මේ ආකාරයෙන් වඩි පෙල් කපලා තිබෙනවා. ඔන්න දැන් ලස්සනට ගොයි භූමියට ඇතුළු වීමට. හොඳයි, මේ ඉන්න මේ ආකාරය ඉතාම ලස්සනට ඇත්තටම බලන්නකු අපූරුවට තිබෙනවා අපේ රාණි අම්මාගේ ගොයි බිම. මේ ආකාරයෙන් ඉතාම සස්ත්‍රීක ගොයි භූමියක් බවට අපගේ මේ බිම පරිවර්තනය කරලා තිබෙනවා. මාගේ රාණි අම්මා ඇතුළු මේ ගොයි බිමේ සීලුම කණ්ඩායම ඉතාම සන්තෝෂ. ඇත්තටම බලන්න බඩිරුඟු දැදිගම ඇත්තම බඩිරුඟු වැවෙනවා අඩුයි, වවනවා අඩු හින්දා දැන් බලන්න මේ පැත්තේ ජනතාව ඉතාම උනන්දුවෙන් මේ ආකාරයේ මිශ්‍ර භෝග වගාවකට ගිහින් තිබෙනවා. බලන්න බෝංචි තිබෙනවා, මෑකරල් තිබෙනවා, වම්බටු තිබෙනවා, මඤ්ඤොක්ක තිබෙනවා. ඔක්කොම බෙදා ගන්න පුතාකෝ. මල්ලි ගන්න ඔක්කොම කඩන්න කන්න අක්කයා. මල්ලි වැලි තලප බෙදානකම මං කන්න. ඇති අපි දැන් තේබී ඇතරම කෙමේ මේක නම් අදී ඇති. හොඳ මම තුන්තුරට ආවා මේ මල් පෝච්චියක් ගන්න, මේ වතුර දාන්න. හොඳ මේ ඇලුමිනියම් එකක් තියෙනවා. අයිගේ ප්ලාස්ටික් එක පොඩ්ඩක් ඇකිල්ලා කරලා යනවානේ පරිසරයට හොඳ නැහැ නේ. ජීයි කියන්නේ ජීයි මේ තහඩු. තහඩු මේ ජීයි තහඩු. රයිට් මේකේ 1550 නේ අයි. නාලකට දෙන්න කියන්නේ 1500. මේ දෙකම දෙන්න. දෙකම දෙන්න. හොඳයි, ඔන්න මොනිකම්ම දුන්න බයිසිකලේ මොනිකම්ම දුන්නම සල්ලි වලින් ඔන්න මේ මං ඉතිරි කරලා ගත්තා මේ මල් පෝච්චි දෙකක් වතුර දාන්න. හරි, ඔන්න බාදි මල් බාදි අපි ගෙනාවා. හරි, මල් බාදි අරගෙන ඔන්න මල් බාදි වලට වතුර දාලා. වතුර අපත යන්නේ නැහැ, වතුර ලේසියනේ වතුර දා. හරි, හරි. එහෙනම් ඔන්න
තම සතුට මොනිකම බොහොම ස්තුතියි පින් සිද්ධ වෙනවන්න ඔබතුමිය ලබා දුන්නු මුදල් වලින් මම ඔන්න මල් පෝච්චි දෙයක් මරන් දුන්නා. ඉතින් ඔබතුමිය ඊයේ මට කිව්වා අලු පුතා මේ ඔබට ඔබගේ අවුරුද්ද දැඳුම් ගන්න ඒ මේම කියලා දුන්නා. ඉතින් මම මගේ අවුරුද්ද තමයි මේක. එහෙනම් iPhone ජය වේවා. iPhone. 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 iPhone.